आई बोवन सत्या वीलॉग्स यूट्यूब चैनल मगी अदत मगे मित्र अंत मित्र अंत अलू मत का साकाचाकरण अल सुधानी अपे प्रवीण ज्योति इंदिक आई बोवन मत आई बोवन इतिंग अभी सुप्रत पारधि मे वेसटा आरंभकर मुल्लुने अपे जीवित मे विषय इपतिच यंकने की ना ये इपतिचना ये मरने पशु हाँ मरने पशु तमंगे जीवित कोहेत मुखद वे मे गडू इंडी मारते अभी विशद गाने पर अभी मे जीवित गत करना अभी मनुष्य हटीट एक मरने पशे अपे जीवित कहमद वे उपतुमागे दिन हटीट अपे जीवित अभी मुहुन दिन सिधुवीं सह संसिद्धि अतरी मंगितने अपे अभी जीवते तो मुहुन दिन इताम वेदगा संसिद्धिय तमय मरणे अत्र मे जीवित वेलू वेका वटनाकमक लभिलती मंगितने मरणे मरणे निशाम तमय लोके बिहिवेलातीन यमता कागम तीन सेलुम आगम दर्शन एम नेता विमुक्ति मार्गे सियालम सकस्यलाती मरणे के साधके निशा मरणे කියන සංක සිදුවීම නිසා ඉතින් මරණය විසින් තමයි ඇත්තම එක්තරා විදියකින් සමස්ත පෘථුවේ තියෙන සියලුම ආගම් දර්ශන නිර්මාණය වෙලා තියෙන්නේ වගේ මේවා බෙදිලා තියෙන්නේ මොකද කට්ටියක් පිරිසක් විශ්වාස කරනවා මරණයෙන් මතු අපි මරණ ඒ කියන්නේ අපිට මරණයෙන් මතු නැවත පැවැත්මක් තියෙනවා ඒ කියන්නේ අපිට ඒක එක එක ආගමනුව ස්වර්ගය හෝ නිරේ විය හැකි නැත්නම් නැවත සිදුවන උපතක් විය හැකි කොහොමරි මරණයෙන් පස්සේ පැවැත්මක් තියෙනවා කියලා विश्वास खंडा इन्नो एगुलो लोके आगम सा यम यम दर्शन विश्वास करना एवगे भौतिकवादी हेतुवादीन वगे विश्वास करना मे अपे मुले मरण पास हरियट अरे कंप्यूटर शट डाउन करा वगे क्या कंप्यूटर ऑफ करा वगे सियाल इवराई मरण पास प्रयत्मक न्याय भौतिकवादी ती मे खंडायन देख लोके इन्वा इन सा मरण पास मुखादे को बेहुआ वगे इता वेदगा මරණයෙන් පස්සේ ජීවිතයක් විශ්වාස කරනවා නම් කවුරු හරි කෙනෙක් ඇත්තටම ඔහු හෝ ඇය දැනගත යුතුම වැදගත්ම දෙයක් තමයි මරණයෙන් පස්සේ මොකද වෙන්නේ කියන එක. දැන් ඇත්තටම අපිට එක්තරා අවධියකින් බටහිර අධිමානසික විද්‍යාව අනුව සහ බුදුදහම අනුව අපිට අද කතා කරන්න පුළුවන් මරණයෙන් පස්සේ අපිට මොකද වෙන්නේ කියලා. ඔව්. ඉතින් මරණයෙන් පස්සේ මොකද වෙන්නේ කියන කාරණේදී බොහෝ ආගම් විශ්වාස කරනවා මරණයේදී අපේ ශරීරයෙන් පිට වෙන ආත්මයක් ගැන හැබැයි බුද්ධ ආගමේදී විශේෂම බුද්ධ දේශනාවේදී ආත්මයක් තියෙනවද නැද්ද කියන එක ගැන කතා කරන්නේ නැහැ බුද්ධ දේශනාවේදී කතා කරන්නේ පටිච්චසමුප්පන්න විඥානයක් හේතුඵල මත පදනම් වෙච්ච විඥානයක් මත ඒ නිසා මරණාසන්න මොහොතේ ඇතිවන චේතනාරම්භට අනුරූපව සකස් වෙන විඥානයක් මරණයේදී සිරුරෙන් බැහැර වෙනවා ඒ මරණාසන්න මොහොතේ ඇතිවුණු චේතනාව නැත්තම් චුතිසිතට අනුව මරණාසන්න මොහොතේදී අරමුණු චේතනාවට අනුව සුදුසු ස්ථානයක උපතක් කරා ඒ විඥාණය නැත්තම් ඒ සූක්ෂම කය ගමන් කරනවා ඒක තමයි බුදුදහමේ විග්‍රහය ඒ නිසා බුදුදහම අනුව මරණයෙන් පසු පැවැත්මක් තියෙනවා සසර අවසන් කරන තාක්කල් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන තාක්කල් මරණයෙන් පසු ජීවිතයට අදාළ පැවැත්මක් තියෙනවා හරි එතකොට දැන් ඔබ දැන් අපි සමාජයේ තියෙනවා සාමාන්‍ය ආගම් වල හැටියට එක එක විදිහේ තමන් හදාගත්ත සිද්ධි මත තියෙනවා හැබැයි ඉන්දිකතරන් මාත දැන් අපේ බෞද්ධ දර්ශනය අනුව තියෙන්නේ දැන් අපිට නම් අපි පොඩි කාලේ අහලා තියෙන්නේ මරණයෙන් පස්සේ පා වෙනවා ආහසේ පා වෙලා තවත් මව් කුසකට යන්න කාලයක් යනවා පින් තිනවන නම් පින් තින අම්ම කෙනෙක් ගාව තාත්තා කෙනෙක් ගාව ඉපදෙන්නේ මේ කතා ඇත්තද එහෙම වෙනවද ඔව් මෙහෙමයි ඇත්තටම මරණයේදී අපේ සිරුරෙන් බැහැර වෙන්නේ එක්තරා විදියකින් ඩේටා එකක්. තේරෙන විද්‍යාත්මක පාරිභාෂික වචනකින් ටෙක්නිකල් ටර්ම් එකකින් කියනවනම්. ඒ නිසා විඥානය කියලා හඳුන්වන්නේ ඇත්තටම එක්තරා විදියකින් විඥාන ධාරාව තුළ තියෙන ඇත්තටම අපි රැස් කරගත්ත ඩේටා සහ අපි අපිවීමට දාලා අපේ යුනික්නස් එක නැත්නම් අපේ අනන්‍යතාවය. ඉතින් මරණයේදී විශේෂයෙන්ම ඔබ ඔය අහන්නේ බොහෝ දිනේ කන්තරා භවයේ නැත්නම් ගද්දබ්බ අවස්ථාව කියලා හඳුන්වන අවස්ථාව ගැන එහෙම එකක් තියෙනවද නැද්ද කියන එකත් ඇත්තටම බුදුදහමේ විශාල සංවාදයක් විශේෂයෙන්ම බොහෝ විට තේරවාදී බුදුදහම අදහන බොහෝ දෙනෙක් පිළිගන්න කැමති නෑ මරණයෙන් මතු අන්තරා භවයක් තියෙනවා කියන එක. ඔව්. අන්තරා භවය මේක ගන්ධබ්බ අවස්ථාව, සංක්‍රාන්ති අවස්ථාව ඕන වචනකින් හඳුන්වන්න පුළුවන්. හැබැයි ඊටාම පැහැදිලිව බුද්ධ දේශනාවට අනුව කෙනෙක්ගේ මේ භවයේ මරණයත් ඊළඟ භවයේ යා මනුෂ්‍ය හෝ තිරිසන් උපතක් ලබනවා නම් විශේෂයෙන්ම ඒ මනුෂ්‍ය හෝ තිරිසන් උපතක් ලබන මව් කුසක පිළිසිඳ ගැනීමත් අතර
අතර කාලයක් අනිවාර්යයෙන්ම ගත කරන්න වෙනවා. ඒක ඇත්තටම ඒකට අන්තරාභවය කියලා කියන්න පුළුවන්. ඒ වචනේ කාට හරි ඒ වචනේ ඇලර්ජික් නම් ඒකට ගන්ධබ්බය කියලා කියන්න පුළුවන්. ඔව්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ භවයේ මරණයත් ඊළඟ භවයේ මිනිස්සු හෝ තිරිසන් උපතක් සිද්ධ වෙනවා නම් ඊට අදාළ කර්මයක් නම් එයාට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ කර්මානුරූපය උපතක් ලබන තාක්කල් ඉතා කෙටි කාලයක් හෝ ඉතා දීර්ඝ කාලයක් එයාට අනිවාර්යයෙන්ම සංක්‍රාන්ති සමයක නැත්තම් අතරමැද අවස්ථාවක් හරියට දීර්ඝ ගුවන් ගමනක් යන කෙනෙක් ට්‍රාන්සිට් ඉන්නවා වගේ. ඒ කියන්නේ එයාපෝට් එකකට ඇවිල්ලා තමන් ගුවන් යානයෙන් බැහැලා ඊළඟ ගුවන් යානය එනකන් කාලයක් ඉන්න වෙනවනේ. ගුවන් තුරුපලේ නැවතිලා දීර්ඝ ගුවන් ගමනක් යනවනම්, ඒ කියන්නේ මේ ගුවන් ගමන් ගිහිල්ලා තියෙන අය මේක බලනවා නම් ඔවුන්ට ඔවුන් මේක දන්නවා. මේ ඒ වගේ ට්‍රාන්සිට් අවස්ථාවක් අපිටත් අනිවාර්යයෙන්ම මරණයයි ඊළඟ භවයේ උපතයි අතර ගත කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ දැන් අපි ගියමුකෝ, දැන් අපි මේ ආත්මේ අපි කරපු පින් අනුවනේ අපේ මරණය ගින් වෙන තැනක ඉපදෙන්නේ අපේ විඥානේ. ඔව්, විඥානේ. ඔව්, අපේ සිත. ඔව්. එතකොට අපේ සිත අන්තිම මොහොතේ සිතන සිතුවිල්ලේ මේ පසු බිම් කරගෙනද මේ තමන්ගේ ඒක උපදින්නේ? අනිවාර්යයෙන්ම අපේ මාර්ගඵලලාභියෙක් හෝ පංචානන්තරී පාප කර්ම කරපු කෙනෙක් නෙමෙයි නා. මාර්ගඵලලාභියෙක්ගේ ගතිය නියතයි. යා කිසි දවසක සතර අපායට වැටෙන්නේ නැහැ. ඒ ගැන ආය කතා දෙකක් නැහැ. ඒ වගේම තමයි පංචානන්තරී පාප කර්ම කරපු කෙනෙකුත් එයා කිසි දවසක සුගතිය යන්නේ නැහැ. ඒ දෙන්නගේ ගතිය නියතයි. ඒ කියන්නේ ඊළඟ භවෙ නියතයි. හැබැයි එහෙම නොවන පංචානන්තරී පාප කර්ම කරලත් නැති උග්‍ර භෞතිකවාදී නියත මිත්‍යා දෘෂ්ටිකයෙකුත් නොවන හැබැයි මාර්ගඵලයකුත් ලබලා නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එයාගේ මරණය මතු ජීවිතයේ තීරණය වෙන්නේ මරණාසන්න මොහොතේ ඇතිවෙන චේතනාව මතම තමයි. ඒක ඒක ආයේ කතා දෙකක් නැහැ. නිශ්චිතයි ඒක සමහරු මේ ඔය චුතිසිත එහෙම නැත්නම් අභිධර්මයේ කියන කතාව ප්‍රතික්ෂේප කරන්න සමහර උත්සාහ කරනවා. ඒ කියන්නේ අපි මේ භවයේ ගොඩාක් පින් කරලා මරණාසන්න මොහොතේ අකුසල සිතුවිල්ලක් මතුවෙලා එයා අපාගත වුණොත් මේ ඒක අසාධාරණයිද කියලා සුවඳ මහතා ඔබට ඊළඟ ප්‍රශ්නේ ඇරලා අහන්න පුළුවන් වුණා. ඔබ සමහරවිට අහන්න තිර තියෙනවා. ඇත්තට මේක අසාධාරණ නැහැ. ඒකට හේතුව තමයි ළමයෙක් පාඩම් කරන ප්‍රමාණයෙන් නෙමෙයි එයා විභාගයේ සමත් වෙන්නේ විභාගයේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන ආකාරය අනුව. දැන් ඔබ විභාගයක් ලියනවා නම් ඔබට ප්‍රශ්න පත්‍රයේ වැරදුනොත් ලියද්දී උත්තර වැරදුනොත් ඔබට විභාග පරීක්ෂකට කියන්න බෑනේ මං හොඳට පාඩම් කරලා ආවේ කියනවා විභාගය සමත් කරන්න කියලා. සාපි කොයිතරම් පින්දහම් කුසල කර්ම රැස් කරලා තිබුණත් මරණාසන්න මොහොතේ අපිට චේතනාව හැටියට මේ මතුවෙන්නේ අපිට චේතනාව හැටියට ඉදිරිපත් වෙන්නේ මේ අකුසල කර්මයක් නම් එයාට අනිවාර්යයෙන්ම ඊළඟ භවයේ දුගතිගාමී වෙන්න සිද්ධ වෙනවා. ඔව්, දැන් මේ දැන් හරි. දැන් එතකොට දැන් අපි කියමුකෝ දැන් ඒ තමන්ගේ සිත අනුවයි කියලා. ඔව්. එතකොට දැන් අපි කියමුකෝ දැන් අපි දැන් සාමාන්‍ය විදිහට ගත්තොත් මා කුකුල් මස් වෙළඳාම් කරන අය ඉන්නවා, මාළු අල්ලන දීවර කර්මාන්තයේ යෙදෙන අය ඉන්නවා. ඒ වගේ දැන් අපි කියමු දැන් ඌ සත්තු හැටියට මරණ අය ඉන්නවා. නමුත් දීවර කර්මාන්තයේ යෙදෙන අය රැකියාවක් වශයෙන් කරන්නේ. ඔව්. දැන් රැකියාවක් වශයෙන් කරනකොට ඒකත් මරණයට පසුබිම් වෙනවද? මොකක්ද එතනදී වෙන මේ ඔතනදී කර්මයට ඇත්තටම ක්‍රියාව වගේම ක්‍රියාවට අදාළ අපේ චේතනාන්විත භාවයත් බලපානවා. ඒ කියන්නේ දැන් මාළු අල්ලනවා කියලා කියන ඔබ කියන කටයුත්තේදී ස්ථිර වශයෙන්ම බුද්ධ දේශනාවන අකුසලයක් සිද්ධ වෙනවා. හැබැයි එතනදී දැන් කාලයක් පුහුණු වෙච්ච දීවර රැකියාවම කරන දීවරයෙක්ට ගොඩක් වෙලාවට තමන්ගේ يعني මේ අමුදරුවන් ජීවත් කර නැත්නම් මුදල් උපයන චේතනාව මිසක් ඔවුන්ට බරපතල ඝාතක චේතනාවක් ඇති වෙනව අඩුයි. දැන් උදාහරණයක් හැටියට අපි දීවර කර්මාන්තේ පැත්තකින් තියන්නකෝ. අපි හිතමු එකම වෙලාවේ මිනිමරුන් දෙකක් කරනවා. එක මිනිමරුමක් කරන්නේ කොන්ත්‍රාත්තයකට පාතාලේ يعني කාට හරි දීපු කොන්ත්‍රාත්තයකට කුලි ඝාතකෙක් මිනිහෙක්ව මරනවා වෙඩි තියලා. ඔබ මිනිහෙක්ව මරනවා ඔබට ඇති වෙන ඉඩම් ප්‍රශ්නයකට කේන්ති කියලා ඔබ ඔබේ අසල් ලෙසියෙක්ව මරනවා. ශනිකකෝපේ මත මේ දෙකෙන් ඔබ හිතන්නේ වඩා බරපතල චේතනාන්විත අකුසල කර්මයක් සිද්ධ වෙන්නේ කොයි එක්කිනාටද? හැබැයි මේකයි මෙතනදී මේ සාමාන්‍ය මට හිතෙන විදිහ නම් මරණය කෝකත් එකයි පණ නැසන එක. ඔව්. හැබැයි තමගේ චේතනාන්විතව ඔව් කුලී ඝාතකයාට මැරෙන පුද්ගලයා තවත් එක ටාගට් එකක් විතරයි. හ්ම්. ඉගෙන ඇත්තම ඔහුගේ අරමුණ මුදල. හැබැයි ඔබට ඔබේ ඉඩම් ප්‍රශ්නයක් නිසා කාට හරි තරහක් ඇති වෙලා ඔබ එවැනි කෙනෙක්ව මැරුවොත් ඒ මරන්නේ තද්ද බල ද්වේෂ සහගත චේතනාවකින්. ඒ කියන්නේ එතකොට ඇත්තම කුලී ඝාතකයෙකුට වඩා ශනික කෝපය නිසා සිදුවන මිනිවැරුමක අකුසලයේ ප්‍රබල වෙන්න පුළුවන්. මොකද හැම තිස්සෙම බුද්ධ දේශනාව අනුව කර්මය තීරණය වෙන්නේ චේතනාව මතමයි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි කිව්වේ ඒකනේ. ඔව්. එතකොට නම් මේ අඬවල් එකේ ගිහිල්ලා අපි කීයක් කරුවාද? නෑ 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 මේ කියන්නේ ඒක නෙමෙයි. ඝාතනය කොහොම කරත්
ඉගෙනේ දැන් කුලී ඝාතකයා ඝාතනය කරන්නේ ඝාතක චේතනාවෙන්නේ. ඔව් සමහරවිට හැබැයි හැබැයි කුලී ඝාතකේ කාව හරි මරන්නේ බද්ද වෛරයෙන් නෙමෙයි. නමුත් ඔබ ඉදම් ප්‍රශ්නයකට ඔබේ අසල්ලසියව මැරුවොත් මරන්නේ බද්ද වෛරයෙන්. එතකොට ඒ ද්වේෂම එකම ද්වේෂ මූල සිත වුණාට ඒ සිත් දෙකේ වෙනසක් තියෙනවා. එතකොට ඒක මම කියන්නේ කියන්නේ කවුරු මැරුවත් මනුෂ්‍ය ඝාතනය වේවා සත්ව ඝාතනය වේවා ඒකේ අකුසලය ඉතා ප්‍රබල අකුසලයක් සිද්ධ වෙනවා. හැබැයි අකුසලයේ අඩු වැඩි වෙන්න බලපානවා අපේ මනසේ චේතනාව. එතකොට මේ මෙහෙමත් ප්‍රශ්නයක් දැන් අපි සමාජයේ දැන් අපි කිමුක දැන් සිතෙන්න බැරි විදියට එක පාරට බෝම්බයකට හරි මැරෙනවා. මොකද වෙන්නේ? කොයි විදියට මැරුණත් කර්ම කර්ම නිමිති ගති නිමිති කියන තුනෙන් එකක් ඇති නොවේ කිසිම සත්වෙක් සත්වෙක් කියන්නේ මේ මේකට ශුද්ධ ජීවීන් නැති නෑ. මධ්‍යස්නායු පද්ධතියක් සහිත විඥානයක් සහිත කිසිම සතෙක් කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත කියන තුනෙන් එකක් ඇති නොවි මැරෙන්නේ නැහැ. කර්ම කියලා කියන්නේ ඔහු කරපු අපි කියමු කාලයක් ප්‍රාණඝාත සත්තු මර ඔබත් වගේ දීවරෙක් වෙන්න පුළුවන්. ඔහු මාළු අල්ලපු ඒ කියන්නේ අවස්ථාවක්. ඒ කියන්නේ නැත්තම් ඔහු කරපු ප්‍රාණඝාතයක් හොරකමක් ඒ කියන්නේ මොනවා හරි අකුසල කර්මයක්. කුසල කර්මයක් ගත්තොත් තමන් කරපු භාවනාවක්. එහෙම නැත්තම් තමන් කරපු බුද්ධ වන්දනාවක් මොකක් හරි දානමය පින්කමක්. මෙන්න මේ වගේ එකක් සිහි වෙන්න පුළුවන් අවසාන මොහොතේ. තාම කෙටි චිත්තක්ෂණයක් ඇතුළත. අකුසල අකුසල කර්ම. ඔකද කියන්නේ කර්ම. කර්ම නිමිති කියලා කියන්නේ සමහර වෙලාවට කෙනෙක්ට අකුසල පැත්තෙන් ගත්තොත් තුවක්කුවක්, කඩුවක්, මිනී මරණ පාවිච්චි කරන පිහියක් වෙන්න පුළුවන්. තව කෙනෙක්ට චෛත්‍යයක්, බෝධියක්, බුද්ධ ප්‍රතිමාවක් වෙන්න පුළුවන් මේ කුසල පැත්තේ. ගති නිමිති කියන එක ඇති වෙන්නේ ඇත්තම අනන්ත නිපාප කර්ම කරපු අයට සහ මාර්ගඵලලාභීන්ට පමණයි මගේ විශ්වාසය බොහෝ විට. ඒ කියන්නේ අනන්ත නිපාප කර්ම කරපු කෙනෙක් නම් තමන්ට ඊළඟ භවයේ උප්පත්ති ලබන්න නියමිත දුක් සහිත ලෝකයේ නිමිත්තක් හැටියට අරමුණු වෙනවා. මාර්ගඵලලාභීෙක්ට නම් දිව්‍ය හෝ විශේෂ බොහෝ විට දේවතලයක් නිමිත්තක් හැටියට අරමුණු වෙනවා. ඒ කියන්නේ උපදින්න තියෙන තැන. මෙන්න මේ කර්ම කර්ම නිමිති ගති නිමිති කියන තුනෙන් එකක් අරමුණු නොවි කිසි කෙනෙක් ඒ කියන්නේ ඔබ පහළ දීලා මරණ මధుරුවෙක්වත් මැරෙන්නේ නැහැ. මොකද මේ ඕනම සත්වයේ විඥානයේ ක්‍රියාකාරීත්වය ඉතා වේගවත්. ඒ කියන්නේ තප්පරයකට සිතුවිලි ලක්ෂ කෝටි ගාණක් ඇති වෙන නිසා අපිට කියන්න බෑ මොන හදිසි අනතුරින් මොන විදියට ඔබ කියනවා වගේ මේ කෝපාවිෂ්ඨ වෙලා මැරුණත් මොන විදියට මැරුණත් මේ සිතුවිල්ල ඔව් සිතුවිල්ල රහතන් වහන්සේ නමක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් හෝ බුදුරජාණන් වහන්සේ නමක් හැරෙන්න වෙන කිසි කෙනෙක් මරණාසන්න මොහොතේ චේතනාවක් පහළ නොවි මැරෙන්නේ නැහැ. මොකද ඒ අනුව චේතනාවට අනුව පටිච්චසමුප්පන්න විඥානයක් එයාගේ ශරීරයෙන් ගමන් කරනවා. ඒත් එකම විඥානේ නෙමෙයි. මොකද මජ්ක්‍ධිමනිකායේ මහා තණ්හාසංඛේ සූත්‍රයේ පෙන්නවා අර අනිත් ආගම්වල වගේ බුද්ධ ආගමේ උගන්වන්නේ නැහැ. භවෙන් භවයට අඛණ්ඩව ගමන් කරන එකම විඥානයක්. එහෙමොත් ඒක ආත්මවාදීර වෙන්නවා. පටිච්චසමුප්පන්න වෙනස් වෙමින් ගමන් කරන විඥාන ධාරාවක් අපේ ශරීරයෙන් නික්මෙනවා. ඒ විඥාන ධාරාව මරණාසන්න මොහොතේ ඇතිවුණු චේතනාවට අනුරූපව ඒක ජනක කර්මයක් බවට පත් කරගෙන සුදුසු ස්ථානයක උපත ලබනවා. ඔව් දැන් අපේ සත්‍ය වීලොග් YouTube channel එක බලන්න මගේ මිතුරුනේ මිතුරුනේ මේ නිකන් යන්න එපා ලයික් කීපුත් දාලා අපි ගැන මොනවා හරි අයියෝ වැරදි නිවේදිකය හොඳ නැත්තම් එහෙම හරි එහෙම නැත්තම් මොනවද මේ අපේ ඊගා මාතෘක මොනවද කියලාත් ඕගොල්ලෝ අපිට එවන්න. අපි මොන මොන හරි විදිහට ඕගොල්ලන්ට දැනුවත් කරන්න ඕගොල්ලන්ගේ මනස තමන්ට මේ අපි හිතනවා කම්මැලි කමෙන් ඉන්න සමාජගත වෙලා ඉන්න අපේ රටේ ඉන්න මිනිස්සුන්ට මොනව හරි අපි කරන්න ඕනේ. ඒකයි මේ අපි මොන මොන හරි මේ වැඩසටහන උදාගන්නේ. ඒකට ඉන්දික මහත්තයා. ඔව්. එතකොට දැන් මේ විදිහට දැන් ඔබතුමා කියනවා කර්මය තමන්ගේ හිතේ සිතන සිතුවිල්ල අනුව තමයි වෙනත් මරණය පසු ඉපදෙන භවයක ඉපදෙන්නේ. හරි. අපි කියමුකෝ දැන් ඔය තමන් සිතන සිතුවිල්ල අනුව ගිහිල්ලා ඉපදින අය පෙළක දෙබිඩි වෙලා ඉපදිනවා. ඔව්. එක එක අංගවික වෙලා ඉපදිනවා. එහෙම ඉපදෙන්නේ ඇයි? ඒ කියන්නේ මොකද එයා කරලා තින මේ භවයේ කරපු එකක්ද එතකොට? ඔව් මෙහෙමයි. කර්ම විපාක ගත්තොත් එහෙම කර්ම විපාක ක්‍රියාත්මක වෙන්න පුළුවන් ආකාර ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම හින්දු ආගම, ජෛන ආගම සහ බුද්ධ දේශනාව කර්ම නියාමය නියාමයක් හැටියට පිළිගන්නවා. අපේ ජීවිතයේ සැලකිය යුතු සිදුවීම් ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙන්න බලපාන සිද්ධි දාමයක් හැටියට ක්‍රියාත්මක වෙනවා මේ කර්ම කියන්නේ මේ කර්ම නියාමය කියන එක. එතකොට මේ කර්ම ඔබ අහන්නේ කර්ම පුද්ගලයෙක්ගේ උපතට කර්මය බලපානවද කියලා. ඔව්. බුද්ධ දේශනාවට අනුව ඉතාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි නිතර සිහි කළ යුතු කෙනෙක් කම්මං මේ කම්මස්කෝමහි කම්ම යෝනි කම්ම බන්දු කම්ම දායාදා කම්ම පටිසරණා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදා භවිස්සාමි. කියන්නේ අපි කර්මයේ උපත කොට කර්මයේ නෑයා කොට කර්මයේ පිළිසරණ කොට ඉන්නවා. ඒ නිසා අපි කරන යහපත් හෝ කර්මයක් වේවා ඒ කර්මය ඒකේ ප්‍රතිඵලය ලබන්න අපි බැඳිලා ඉන්නවා.
යංකම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා. හොඳ හෝ වේවා නරක හෝ වේවා යම් කර්මයක් අපි කරනවා නම් තස්ස දායාදා භවිස්සාමි. ඒකේ දෑවැද්ද, ඒකේ දෞර්ය එක, ඒක අපිට හම්බ වෙනවමයි. ඒක බලාපොරොත්තු විය යුතුයි, ඒක ලැබිය යුතුයි. ඒ නිසා ඔබ ඇහුවා වගේ ඇත්තටම මේ උපත්ති ඔබේ උපත සම්බන්ධයෙන් ගත්තොත් එහෙම විශේෂම ඔය බුද්ධ දේශනාවේ ධම්මපදට්ට කතාවල ඇතැම් සිතුවීම් වගේම එඩ්ගා කේසිගේ පුනරුප්පත්ති මෝහන කියවීම් වලත් ඇත්තටම මේ ඉතා පැහැදිලිව සාක්ෂි සාධක තියෙන ඔබ කිව්වා වගේ සමහර ආබාධයන් සමහර රෝග තත්ත්ව ඇති වෙන්න පූර්ව කර්ම බලපානවා. ඒ කියන්නේ පූර්ව කර්ම බලපානවා කියන්නේ ඊට අදාළ දැන් දැන් උපතින් ඇති වෙන ආබාධ තත්ත්වයක් ගොඩක් වෙලාවට ඇති වෙන්නේ ඥානමය හේතුවක් මතනේ. ඔව්. ඒතකොට ඒ වගේ ඥානමය ගැටලුවක් තියෙන කලලයකට විඥානකය ආකර්ෂණය වෙන්න හේතු වෙනවා අර පූර්ව කර්ම ශක්තිය. නෑ ඒක ගැන තමයි අහන්නේ ඉතින් මම. ඒ කියන්නේ අපි ඒක සිලෙක්ට් කරනවා අපි තෝරනවා නෙමෙයි. ඒ කියන්නේ අපි පූර්ව කර්ම විපාක ඒ කියන්නේ කර්ම ශක්තිය විපාක දෙන નિયમિત පරිසරයක අපි උපදින්න අර විඥාන ශක්තිය ආකර්ෂණය කරනවා නැත්නම් මෙහෙවනවා කර්මවල වේගය විසින්. ඔව් එතකොට තමයි දැන් අපි දැන් එක් එක් තැන්වලනේ දැන් ඉපදින්නේ සමානීය පෞල්වල ජීවත් වෙන අය ඉන්නවා පොල්ලත්වල ඉඳන් සඳුරු තලයේ දක්වා මිනිස්සු ඒ ඒ ආකාරයට ගිහිල්ලා තමයි ඉපදිලා ඉපත්ති ලබන ඒ කරු පින් අනු ඒ කර්මඵලය අනු. ඔව් එතකොට අපි කියමුකෝ දැන් යම් කෙනෙක් තමන් මිය යනවා මිය ගියාට පස්සේ අහසේ ඒ කියන මම මුලින්ම අහපු ප්‍රශ්නේ දැනෙන්නේ අහසේ පාවී ඉන්නවා මම එක පොතක දැක්කා තියෙනවා එක හාමුදුරුවෝ මම කියලා තිනවා එයා මේ පාවී ඉන්නකොට ගිහිල්ලා පන්සලක් ගාව හිටියලු. ඔව් පන්සලක් ගාව ඉන්නකොට අම්මා තාත්තා කෙනෙක් ආවලු. ඒ අම්මා තාත්තා බැලුවාම මෙයාට හරි හොඳයි කියලා හිතුණාලු. ඔව් ඊට පස්සේ මෙයා පන්සලට ගිහිල්ලා ඒගොල්ලෝ එනකන් අර ගේට්ටු ගාවල හිටියවලු. ඒ පන්සල ඇතුළට යන්න බෑ. ගේට්ටු ඇතුළට යන්න බැරුණාලු. ඔව්. අම්මා තාත්තා ආයි සිරපතේ ගාවල ආයි ගෙදර යන්න හදනකොට ඒගොල්ලොත් එක්ක පිටිපස්සෙන් ගියාලු. ඔව්. ගිහිල්ලා ඒගොල්ලෝ ඒ කියන්නේ ඒගොල්ලෝ රෑ සාමාන්‍යයෙන් අම්මා තාත්තා එකතුනේ වෙලාවකට ඒ දෙව පුරුෂයා බිරිඳයි පුරුෂයා එකතු වෙලාවට තමයි එයා ඒක උපැති ලැබුවේ. ඔව්. එහෙම වෙනවද ඇත්තද කතාව? ඔව් එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒක මේ අදාළ ගද්දබ්බ කායිකයාගේ කැමැත්තට පමණක් කරන්න බැහැ. ඒ කියන්නේ එයා ඒ කියන්නේ සමාජලාවට හිතලා එහෙම ඒක මට සමා වෙන්නේ. ඒ එයා කියනවා ඊට පස්සේ පළවෙනි පාර නෙමෙයි 3-4 පාරක් එකතු වෙලා බැරුණාලු අම්මා ගර්භයට යන්න. ඔව් හේතුව ඒක පස්සේ නෑ. ඊට අන්තිම වතාවේ තමයිලු ගියා කියන්නේ. ඔව් ගන්ධබ්බ කායිකයාට කැමති විදියට යන්න බෑ. යාට අදාළ කර්මානුරූප පරිසරයක් වෙන්න ඕනේ. මෞකසය යාට සුසුදනක් වෙන්න ඕනේ. යාට ඊළඟට විපාක දෙන්න තියෙන ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක වලට අදාළ මේ පුර මේ මේ ඒ කියන්නේ සුදුසු පසුබිමක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එක්ක ස්වභාවිකව ගප්සා වෙලා හරි නැත්නම් ඒ කියන්නේ මෞකසෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දැන් ඔය මහාචාර්ය එන් ස්ටීවන්සන්ගේ පරීක්ෂණ වල තියෙනවා මේ හම්බ වෙච්ච ළමයි කීප දෙනෙක් ඉන්නවා. උදාහරණයකට එක ළමෙක් එයා පෙරභවයේ මුදලාලි කෙනෙක් මගේ මතකෙ නිවැරදි නම් මේ එතකොට එයා දැන් මැරිලා හැබැයි දැන් මේ භවය ඉපදිලා ඉපදිච්ච ළමයානේ දැන් පෙරභවයේ කතාව කියන්නේ. හැබැයි මේ භවයේ ළමයා ඉපදිලා තියෙන්නේ පෙරභවයේ අර මුදලාලි මැරෙන්න මාස දෙකමාරකට කලින්. වල මම කියපු කතාව තේරෙනවද දැන්? ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ ළමයා ඉපදිලා තියෙන්නේ අපි කියමු උදාහරණයක් හැටියට අපි කියමු 2015 අගෝස්තු කියලා මේ ළමයා ඉපදිලා තියෙන්නේ. දැන් මේ පුනරුත්පත්ති කතාව කියන ළමයා ඉපදිලා තියෙන උදාහරණයක් හැටියට 2015 අගෝස්තු කියලා. මුදලාලි මැරලා තියෙන්නේ 2015 ඔක්තෝබර්. ඔව්. මැරෙන්න කලින් ඉපදිලා තියෙන්නේ. ඔව්. ඒක කොහොමද ඒක වෙන්නේ? ඒක එහෙම වෙන්නේ සාමාන්‍යයෙන් ඉපදිලා මෞකසේදී වගේම මාස 6ක් විතර යනකම් මේ ඒ අර කලලයට නැත්තම් ඒ දරුවට සම්බන්ධ වෙලා තියෙන විඥානය වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දරුවගේ මාංශමයකයි එහෙම තියෙනවා. සමහරවිට ඔබ නොහිතවර ඔබ උපතින් බිහි කරපු දරුවා නොවෙන්න පුළුවන්. ඇත්තටම ඔබ හදා වඩා ගන්න දරුවා. ඒ කියන්නේ අර මේ භෞතික හොස්පිටලේ ළමයි මාරු වෙනවා වගේ භෞතික ශරීරේ මාරු වෙනවා වගේ විඥාන කයත් මාරු වෙන්න පුළුවන් මුල් මාස කිහිපය ඇතුළේ. ඒ කියන්නේ සබාධර්මයේ මුල් මාස කිහිපෙම ඇත්තටම අවුරුදු 12 13 වෙච්ච ළමයින්ටත් එහෙම වෙච්ච අවස්ථා ලෝක ඉතිහාසයේ තියෙනවා. ඒ කියන්නේ එයා එකපාරට මැරෙනවා අනතුරකින් ඊට පස්සේ කතා කරන්නේ එයා නෙමෙයි. එහෙම ඔය බටහිර ශල්‍ය කර්මවලදී වෙලා තියෙනවා. ශල්‍ය කර්මවලදී මේ සිහි නැති කරන කෙනා නෙමෙයි ඊට පස්සේ අවදි වුණාට පස්සේ ඉන්නේ වෙන කෙනෙක්. එම මේ ඇස්ට්‍රල් බොඩි එක නැත්තම් විඥානකය ඇතැම් විට මාරු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක ඇත්තටම මේ එක්තරා විදිහ ඔකට අදාළ කරපු පරිේශන සහ සෑහෙන විස්තර තියෙනවා. අපි වෙන දවසක ඒක වෙනම කතා කරන්න ඕනේ දිගට. ඔව්. දැන් ඔය අන්තරාභව කතාව ලංකාවේ හාමුදුරුවෝ බොහෝ දෙනෙක් පිළිගන්නේ නැහැ. හේතුව මේ අභිධර්ම පිටකයේ අනුව චුතියයි ප්‍රතිසන්දියයි අතර මේ භවයේ චුතිසිතයි ඊළඟ භවයේ ප්‍රතිසන්දිසිතයි අතර අතරක් නැහැ කියන
තර්කයේ ඉඳලා ලංකාවේ ගොඩාක් ඔය තේරවාදී සම්ප්‍රදායේ ස්වාමීන් වහන්සේලා තර්ක කරනවා මේ වාද විවාද කරනවා මේ අන්තරාභවය කියලා එකක් නැහැ කියලා. ඇත්තටම අපිට මේ අපේ මේ ජීවිතය මේ මරණයෙන් පස්සේ ජීවිතය තේරුම් ගන්න ලෝකේ තියෙන ඉතාම හොඳ දැනුම් පද්ධතියක් තමයි බුද්ධ දේශනාවේ තියෙන අභිධර්ම පිටකය. ඇත්තටම අභිධර්මයේ තමයි බුද්ධ දේශනාවේ අග්‍රසාරය. දැන් සමහරව අභිධර්ම පිටකේ අයින් කරන්න උත්සාහ කරාට අභිධර්මයේ තරම් රසවත් සහ විශිෂ්ට ඉගැන්වීමක් මං හිතන්නේ ලෝකේ වෙන කිසි ආගමක නැහැ. ඒ නිසා ඇත්තටම අභිධර්ම පිටකේ අනුව මේ භවයේ මම ඔබට කියවන අර කර්ම නිමිති ගති නිමිති කියන මේ තුන ඇති වුණොත් ඇති වුණාට පස්සේ ඒ තුනෙන් එකක් අරමුණු වෙලා යාගේ චුතිසිත ඇති වෙනවා. චුතිසිත ඇති වුණු වහාම යාගේ ප්‍රතිසන්දිසිතත් ඇති වෙනවා. ඒකත් ඇත්ත. ඒ කියන්නේ චුතිසිතයි ප්‍රතිසන්දිසිතයි අතරක් නැහැ. මේ භවයේ චුත වීමයි ඊළඟ භවයේ ප්‍රතිසන්දි වීමයි අතරක් නැහැ. අපි මේ අන්තරා භවය කියන්නේ චුතියයි ප්‍රතිසන්දියයි අතරක් නෙමෙයි. චුතිසිතයි ප්‍රතිසන්දිසිතයි අතරක් නෙමෙයි. බොහෝ දිනක් ලංකාවේ ඔය තේරවාදී ස්වාමීන් වහන්සේලා තුල වැරදි අවබෝධයක් වැරදි විශ්වාසයක් තියෙනවා. ප්‍රතිසන්දිය වෙන්නේ මෞකසේ කියලා. මේක සම්පූර්ණම බුද්ධ දේශනාවට විරුද්ධ වැරදි ඉගැන්වීමක්. මෞකසේ කවදාවත් ප්‍රතිසන්දි ගන්නේ නැහැ කිසිම විඥානයක්. ඔව්. මෞකසේ වෙන්නේ ඔක්කන්ති වෙන එක. ඕක සත්‍ය විභංග සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ කියනවා ජාතිපි දුක්ඛ කියන තැන විස්තර කරද්දී සරියුත් මහරහතන් වහන්සේ කතමාචාවුසෝ ජාති ජාති සංජාති අපිනිබ්බන්ති ඔක්කන්ති කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චතාවුසෝ ජාති. ජාතිය කියන්නේ මොකද? ජාති සංජාති අබිනිබ්බන්ති ඔක්කන්ති. ඔක්කන්ති කියන්නේ මෞකසේ බැස ගැනීම. ඒ වගේම මට මතක හිටියේ මහනිදාන සූත්‍රය වෙන්න ඕනේ පෙන්නනවා දරුවෙක්ගේ උපතක් වෙන්න කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. අම්මයි තාත්තයි එකතු වීම, ඒ කියන්නේ ස්වභාවික දරු උපතක් මේ කියන්නේ. DNA තාක්ෂණයෙන් හරි ක්ලෝනකරණයෙන් හරි කරන දරු උපතකදී මේක වෙනස්. අපි ඒ ගැන වෙන දවසක් කතා කරමු. ඒ කියන්නේ දැන් ක්ලෝනකරණයෙන් පුළුවන් ඔයාගේ DNA එකක් අරගෙන ඔයාවම ආපහු හදන්න. එතකොට එහෙමනම් පුනරුත්පත්තිය හෝ මේ බුදුහාමුදුරු කිව්ව කර්ම සංකල්ප බොරු වෙනවද කියලා කාට හරි සයන්ස් විතරක් විශ්වාස කරන කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. නෑ එහෙම වෙන්නේ නෑ. ඒ ගැන අපි වෙනම දවසක් කතා කරමු. ඒක වෙනම මේ ඉන්ට්‍රස්ටිං ටොපික් එකක්. ඒක වෙනම කතාවක්. මට චුටි පදක් දැන් පෙලක් ඇයි ඉන්නවා අම්මාගේ බඩින් බබා ගන්න කලින් නැකත් බල්ලා ඒ නැකතර ගන්නකොට ඒ තීන කපන ඕක අපි අර මං හිතන්නේ අපි ඔබට කිව්වා මතක අපි කරා අර ජ්‍යොතිර්වේදී ඔබට කියන බොරු පහක් කියලා වීඩියෝ එක. ඒක ඒක මං හිතා අපි ඔක විස්තර කරා. මොකද මේ දරුවෙක්ගේ මේ භවයට අදාළ ප්‍රතිසන්දි විපාකයේ ප්‍රවෘත්ති විපාකයේ සකස් වෙලා ඉවරයි මෞකසේ පිළිසඳ ගන්නකොටම. මෞකසේ ඇත්තටම පිළිසඳ ගන්නවා කියන වචනේ ගොඩක් වෙලාවට අපේ අය වැරදි වාස් මෞකසේ වෙන්නේ ඔක්කන්ති වෙන එක. මෞකසේ බැස ගැනීම. දැන් අර මම කියන්න හේතුව කතාව කියලා මතෙන්ට එන්නම්. චුතිසිත ඇති වුණාට පස්සේ චුතිසිත ඇති වෙන්නේ බොහෝ විට අපේ හෘද වස්තු රූපය ඇසුරු කරගෙන. ඒ කියන්නේ හිත තියෙන මොළේද හાર્ට් එකේද කියලා වෙනම සංවාදයක් තියෙනවා. ඇත්තටම හිත මොළේයි හાર્ට් එකයි දෙකම සම්බන්ධයි. ඒ කියන්නේ හිතේ ඔෆිස් එක තමයි හાર્ට් එක. සෝරි මේ අපේ විඥානයේ මනෝධාතුවේ මේ රෙසිඩන්ස් නැත්නම් නිවාසස්ථානය තමයි හදවත. ඔෆිස් එක තමයි මොළය. ඔක කොහොම තේරුම් ගත්තම ලේසියි තේරුම් ගන්න. මොකද හිත විඥානයේ ප්‍රොසෙස් වෙන්නේ මොළය ආශ්‍රිතව තමයි. හැබැයි හිතේ රෙසිඩන්ස් නැත්නම් හිතේ නිවාසස්ථානය වෙන්නේ මොළය නෙමෙයි, හදවත. ඒ නිසා අවසාන මේ චිත්ත වීතේ චුතිසිත ඇති වෙන්නේ හදවත ඇසුරු කරගෙන, හෘද වස්තු රූපය ඇසුරු කරගෙන. මේ කියන්නේ හෘද වස්තු රූපය කියන්නේ හෘද ක්‍රියාකාරීත්වය ඇසුරු කරගෙන සහ මොළයත් සම්බන්ධයි. එතකොට චුතිසිත ඇති වුණු වහාම චුතිසිත ඇති වුණු ස්ථානයේම තමයි ප්‍රතිසන්දි සිත ඇති වෙන්නේ. නැතුව මේ චුතිසිත ඇති වෙලා ආයේ මෞකසක ගිහිලා ප්‍රතිසන්දි සිතක් හටගන්නේ නැහැ. මෙන්න මේ අවබෝධය නැති අය තමයි ওই මරණාසන්න චිත්ත වීතිය ගැන හරි අවබෝධයක් නැති හින්දා ඇති වුණු ප්‍රශ්නයක්. ඕක අපි ටිකක් ගැඹුරින් අන්තරාභවය ගැන වෙනම වීඩියෝ එකක් කරමු. එතකොට ඔන්න ඔය ප්‍රතිසන්දිය ඒ කියන්නේ එයා කවුරු හරි මැරෙනවා නම් මැරෙන තැනම තමයි ඇත්තටම ඊළඟ උපත සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි ඊළඟ උපතට අදාළ උප්පත්ති ස්ථානය හොයාගෙන අර ගන්ධබ්බ කයි කියන්නේ. නැත්තම් බුදුහාමුදුරුව මේ දරු උපතක හේතු කියද්දී මව්පියන්ගේ එක්වීම, මව සරු තැනැත්තියක් වීම, ඒ කියන්නේ මව ඔසප් වූ තැනැත්තියක් වීම සහ ගන්ධබ්බේකුගේ පැමිණීම කියලා තුනක් කියන්න ඕනේ නැහැ. කෙලින්ම ප්‍රතිසන්දි විඥානය කියනවා කියලා කියන්න තිබුණානේ. එහෙම කියලා නැහැ බුද්ධ දේශනාව. ඒ නිසා චුතිය ඇති වෙන තැනමයි ප්‍රතිසන්දිය ඇති වෙන්නේ. ඒකට බුද්ධ දේශනාවේ අපිට අවශ්‍ය නම් සාක්ෂි තියෙනවා. කවුරු හරි එහෙම අන්තරාභවයක් නැහැ කියලා අපිට අභියෝග කරොත් අපි 얘ගෙන මේ සූත්‍ර පිටකයේ ඇසුරිනුත් අභිධර්ම පිටකයේ ඇසුරිනුත් පෙන්වන්නම්. ඉතාම පැහැදිලිව මේ භවයේ මරණයත් ඊළඟ භවයේ මිනිස් හෝ තිරිසන් මෞකසක ඇතිවන උපතත් අතර ටිකක් දැනෙන මට්ටමේ දීර්ඝ කාලීන අන්තරාභවයක් තියෙනවා. ඒ කියන්නේ ඔබතුමා පිළිගන්නවා මරණයෙන් පසු මේ ජීවිතයක් තියෙනවා කියලා. පැහැදිලිව. බැරි වෙලාවක් ඔබතුමාට හේතුවාදීන් හරි එහෙම නැත්නම් ඒ පිළිබඳව විචාර කරන්න බෝතල තර්කයක් ගැන ආවොත් එහෙම ඔබතුමා කැමතිද? පැහැදිලිවම. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. හේතුවාදීන්ගේ ප්‍රශ්නේ තමයි හේතුවාදීන් දැන් ඇත්තටම හේතුවාදීන්ගේ සර්වමය යුගය තමයි බර්ට්‍රන් රසල් ගෙන් පටන් ගත්ත යුගය. බර්ට්‍රන් රසල්
එතකොට ඔය ලංකා හිටපු ආචාර්ය ඒබ්‍රහම් ටී කෝරලා යුගයේ ඒගොල්ලෝ ඇත්තටම කියවපු ස්ටඩි කරපු අය. හැබැයි දැන් අද අපි දකින හේතුවාදීව නිකන් අර ආතල් එකට සම්දර්ශන දාන අය මිසක් ඒගොල්ලෝ අලු ධර්මයෙන් පොතපත කියවන්නේ නැහැ. ඒගොල්ලෝ බුද්ධ ආගම ගැන නෙමෙයි විද්‍යාවේ අලුත් ප්‍රවණතාව ගැනවත් ඒගොල්ලොන්ට දැනුමක් නැහැ කියලා. ඒගොල්ලෝ නිව්ටන්ගේ විද්‍යාවෙන් එහා අලුත් විශේෂම ක්වොන්ටම් ෆිසික්ස් ගැන ඇත්තම හේතුවාදීයට මේකට මාත් එක්ක සංවාදයක් කරනවට වඩා මම ඉතින් කරන හොඳම වැඩේ තමයි ක්වොන්ටම් ෆිසික්ස් ඇන් රීඉන්කාර්නේෂන් කියලා Google කියලා සර්ච් කරන එක. කාට හරි මේ මරණයමත් ජීවිතය ගැන සැක නම් ඊළඟට යන් ස්ටීවන්සන් මේ වර්ජිනියා විශ්වවිද්‍යාලය හරහා අවුට් කරපු රිසර්ච් පේපර් කියවන එක. ඒවා මේ මම කියන ඒවා නෙමෙයි. ඒ කියන්නේ මේ තා පැහැදිලිව ඒ විෂයන්ට අදාළ විශේෂ මේ යන් ස්ටීවන්සන් කියන ජීව විද්‍යාවට අදාළ මහාචාර්යවරයෙක් යන් ස්ටීවන්සන්ගේ රිසර්ච් ගැන අපි වෙන දවසක කතා කරමු. හේතුවාදී කැමති නම් ඇත්තටම මේ ගැන සාකච්ඡා කරන්න මේක තාර්කිකව මරණයමත් ජීවිතයක් තියෙනවද නැද්ද කියන එක ගැන තාර්කිකව කතා කරන්න කැමති නම් අපිට ඒක තාර්කිකව ඔප්පු කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒක හැබැයි බොහොම ඊට වඩා ඇත්තටම මේ ඉස්සෙල්ලාම ඔප්පු කරන්න ඕනේ අපේ අර අන්තරාභවයක් නැහැ කියලා හිතන් ඉන්න බෞද්ධයන්ට එහෙම අවස්ථාවක් තියෙන බව මරණය උපතයි අතර. දැන් මේක ප්‍රශ්නයක් මතුවෙන ඉන්න මම ඔබට ඒකට මේ මූලාශ්‍ර දෙකක් විතරක් තියලා මේ කතාව ඉවර කරන්නම් ඊළඟ දිගුවකට අවස්ථාව තියලා. වච්චගොත්ත මේ සංයුක්ත නිකායේ මගේ මතකෙනි වෙලෙද නම් තියෙනවා මේ කුතුහලශාලා කියලා සූත්‍රයක්. එතකොට ඒකෙදි මේ තේමිය වච්චගොත්ත අහනවා බුදුහාමුදුරුවන්ගෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස යම් සත්වයෙක් මේ භවයේ කය අතෑරියා. ඒ කියන්නේ මේ භවයේ මැරුණා. ඊළඟ භවයේ තවම ඉපදිලත් නැත්නම් එයා කුමක් උපාදාන කරගෙන කුමක් අල්ලගෙන දින්නේ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා වච්චගොත්ත යමෙක් මේ කය අතහැරියා නම් ඊළඟ උපතකට ගියෙත් නැත්නම් එයා තණ්හා උපාදාන කරගෙන ඉන්නේ කියලා. ඉතින් මේ භවයේ මරණයයි කය අතහැරීම ඊළඟ භවයේ උපතයි අතරක් නැත්නම් බුදුහාමුදුරුවෝ කෙලින්ම කියන්නේ එපා. මේ වච්චගොත්ත මේ පිස්සු ගලින් දෙපා එහෙම අතරක් නැහැ. එයා මැරුණ ගමන් උපදිනවා කියලා. එහෙම කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ පිළිගන්නවා අතරක් තියෙන බව. මේ කුතුහලසාලා සූත්‍රේ කාට හරි කියවලා බලන්න පුළුවන්. ඊළඟට ගෝධික කියලා ස්වාමීන් වහන්සේ නමක් ගෙලසිඳගෙන ඒ ගෙලසිඳ ගන්නා වේදනාවම මේ අනුපස්සනාව සතිපට්ඨාන හැටියට වඩලා වේදනා අනුපස්සනාව වඩලා රහත් වෙනවා. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා දකිනවා මේ ගෝධික හාමුදුරුවන්ගේ ශරීරය වටා දුම්බලාවක් ගමන් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒ මාරයා ගෝධික හාමුදුරුවන්ගේ විඥානය ගියේ කොහෙටද කියලා හොයනවා කියලා. ඒතර ගෝධික හාමුදුරුවෝ රහත් නිසා විඥානය පිහිටි තැනක් නැහැ. දැන් විඥානය මිය ගියවහම වෙන තැනක උපදිනව නම් ඇයි මාරයා? දැන් මේ මාරයා කියලා කියන්නේ බුද්ධ දේශනාව අනුව මේ කාම ලෝකයේ ගැන ඉතා විශාල දැනුමක් සහ ආධිපත්‍යයක් වතුර ඕන කෙනෙක්. ඉතින් මැරුණු ගමම වෙන තැනක උපදිනව නම් විඥානය එහෙම යනවා නම් මාරයා මොන මගුලකටද ගෝධික හාමුදුරුවන්ගේ ඇඟවටේ කර කර විඥානය හොයන්නේ? ඒක ඉතා පැහැදිලි කෙනෙක් මිය යන තැනම තමයි ඊළඟ උප්පත්ති විඥානය ප්‍රතිසන්දි විඥානය මුලින්ම හටගන්නේ. හැබැයි මේක වෙනස් වෙනවා. දැන් කවුරු හරි දේවතලයකට බ්‍රහ්මතලයකට යනවා නම් ඒ උපත් ඕපපාතික නිසා මේ භවයේ මරණයයි ඊළඟ භවයේ උපතයි අතර ලොකු අතරක් නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම චිත්තක්ෂණ දෙකක විතර අතරක් තියෙනවමයි අපි එල්ලී මනු අන්තරාභවය ගැන අපි මේ සරලව කිව්වේ. මේක පැහැදිලි කරන්න ඕනේ. වෙනම වීඩියෝ එකක් ඕනනම් කරමු ඉස්සරහට මේ ගැන. ඉතින් තොරත් මහත්තයා ගොඩාක් ස්තුතියි. කාල වේලාවත් නිමවෙන් එනවා. ඉතින් මේ ජයවා සාපෝ ජයවා අපි අද කතා කරන්නේ අපි කතා කරමු ඔය පුනරුත්පත්ති ගැන පිටරට කරපු පරිශංග ඔය හේතුවාදී කරන අහපු නිසා අපි ඊළඟ වීඩියෝ එකකින් අපි වගේ මාතෘකා කීපයක් ගැන කතා කරමු. මේවා හුදු මේ උපාසකම්මල කියවන බණ පොත්වල තියෙන සුරංගනා කතාවත් අපි අපේ මනසට එන මනෝවිකාර කියනවත් නෙමෙයි. ඉතාම පැහැදිලිව උවමනාවටත් වඩා කවුරු හරි පිළිගන්න අකමැතිකම හින්දා නොපිළිගන්නවන වෙනම කාරණයක්. පරිේශනාත්මක සාක්ෂි සහිත මාතෘකාවක් මරණයමතු ජීවිතය කියලා කියන්නේ නිසා මරණයමතු ජීවිතයක් ඉතා පැහැදිලිව තියෙනවා. හැබැයි ඔබ නෑම කියලා හිතනවා නම් හොඳම දේ තමයි අර සුභාෂිතේ කියපු කවිය හැටියට ඇතත් නැතත් පරලෝසුදන නිමහත හලොත් යෙහිකි පවුකම් නොත බාමසිත නැතත් පරලොවක් ඉන්වන අවැඩ නැත ඇතොත් නැතයි පවුකලහට වේ විපත. ඇතත් නැතත් පරලෝසුදන නිමහත පරලෝකයක් තිබුණත් නැතත් හලොත් යෙහිකි පවුකම් නොත බාමසිත. ඒ කියන්නේ අයාපත් ක්‍රියා නොකර ඉන්න එක වඩා හොඳයි. නැතත් පරලොවක් ඉන්වන අවැඩ නැත. ඒ කියන්නේ අයාපත් ක්‍රියාවක් කරේ නැහැ කියලා පරලෝකයක් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඇතොත් නැතයි පවුකලහට වේ විපත. වැරදිලා හරි නැහැයි කියලා හිතලා පිස්සු නටලා පරලෝකයක් තිබුණොත් එහෙම sorry.com වෙන ඔසරල සිංහලින් කියනවා. ඒක මම හිතන්නේ එහෙම හිතනවා නම් ඒ සුභාෂිතේ කවිය තේමා පාඨය කරගන්නවා නම් හොඳයි තමන්ගේ ජීවිතේ. සත්‍ය වීඩියෝ YouTube channel එක මිතුනේ ඔයාලන්ට මොනවා හරි දැනුමක් ගත්තා නම් අපිටත් ඒක තමයි අවශ්‍ය ඉන්නේ. අය යන ගමන් බලන ගමන් ලයික් එකක් දාගෙන යන්න, සබ් අපි අපිත් එක්ක එකතු වෙන්න, subscribe කරන්න කරලා අපේ වීඩියෝ එකේ මොනවා හරි දැනනොත් වැරදි තිබ්බනම් අපිව දැනුවත් කරන්න. ගොඩක් ස්තුතියි.